प्रश्न उत्तर පලාව සංස්කෘතිය උරුමයක් වර්තමානයේ පරිහානියට හේතුව තමයි ඉදිරි පරම්පරාව සඳහා ඉදිරිමිට යොමු කිරීම වෙස්කෝණු සඳහා අම්බලන්ගොඩ අපේ රට 1658 දී ලන්දේසීන් විසින් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ඊයේ සේනානායක මහතා මොනවා බැලුවද පට්ටා ගැනීම හරි දැන් අපි ඊළඟට ගමු ඔන්න දැන් අපේ වැඩ වලින් तो कुटा साकी बराई अब ईला गड़ा पिकामो उन तमाम उत्तर पत्रे आंक देख वो याला तड़ लेबिंग का सालसन वां उत्तर पत्रे आंक देख है अरे चेक कर गांडे वो कद में हम कराने माम मागे हम बांधी हम माम में वाके वेड़ा करना वो कद सिग्नल लेती है ना वां अबे बांधी इन्नो आवाज़ ये नहीं इन्हें नहीं සජීවීව දකින්නවාගේ නෙමෙයි හරි වෙනස් මේ ක්‍රමේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා එනකොට පොඩ්ඩක් කරන්ට් එක ගිහිල්ලා ආපුවාම ලංකාව වටේම කට්ටිය ඉන්න නිසා කරන්ට් එක ගිහිල්ලා ආපහු වෙනකොට තව ටිකක් වෙලා යනවා ආන් ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා හරි එහෙනම් ඔන්න දරුවනේ දැන් අපි අපිලක් වෙසියෝ කියන එකත් ඉවරයි මගේ ලකුණු කීයද කියලා හොඳයි මම මේ ලකුණට හරි ආසයි පවන් ඉදුසර 10න් 9 එකියන්නේ ඇත්තම ඇත්ත කියලා තියෙනවා. නැත්තම් 10න් 10 දානවා. නේද? ආන් ඒ විදිහට හරිම ලකුණ දාන්න වැරදුනොත් වර්ධින එක තමයි අපිට ඊට වඩා මතක හිටින්නේ. වැරදුනොත් ඒක හදලා හරි දාගන්න එපා ඒ වෙලාවේ. ශිෂ්‍යත්ව වෙලාවේ ආයෝග කරන්න බෑනේ නේද? ශිෂ්‍යත්ව වෙලාවේදී තියෙන් තියම හරි ගන්න. ඔන්න ඔයාලා මතක තියාගන්න. ශිෂ්‍යත්වේ ලියන මාත් එක්ක එකතු වෙන අයට මම හදලා print කරලා ඒව මෙව කරලා ඔයාගේ අතට ලැබෙන්න සැලැස්සුවත් ඒ ඔක්කොම හදන්නේ දෙවන්දි ටීචර් සූරපන්තියේ ටීචර් දැන් මේ වෙනකොටත් ගෙදරදලා ප්‍රශ්න හදනවා ඇති බලමු අපි ඉන්නවද කියලා ටීචර් ඉන්නවද කියලා බලමුකෝ සිහන්සයි යහන්සයි ආ මේන් ඉන්නව ඈ ඕම් බලන්න සිහන්සයි යහන්සයි ඉන්නවා එතන ඔන්න ටීචර්ත් ඉන්නවා කොහො ටීචර් එන්න කියන්නේ ටීචර් ආම් බලන්න ඕම් බලන්න හිට දාන හිට නෙවෙයි හිට එක නම් යවලා තියෙන මේන් බලන්න ඕම් ප්‍රශ්න පත්‍ර ඔයාලා දැන් මේ වෙනකොට හිටියට ආම් බලන්න කැමරාවට ඔන්න පෙන්නනවා ආම් බලන්න ප්‍රශ්නාංක කීයද කියහන්සා කීවෙනි ප්‍රශ්නාංකයද හදන්නේ මට කියන්නකෝ මේ ඉන්න කට්ටිය දැනගන්න ඕනේ නේද එයාලා කියයි මම සුදීර සර් විද්‍යාව උගන්වන්නේ මේ ශිෂ්‍යත්වයට කොහොමද උගන්වන්නේ කියලා කීවෙනි පේපර් එකද හදන්නේ 30 මුද්‍රණය ඒ 60ම ඔයාලට ඒක තියෙට අමතරද? ඔයාලට ඒක තියෙට අමතරද? එතකොට ඔන්න ඒකයි මම කිව්වේ. හරි දැන් අපි ප්‍රශ්න කතා කරලා ඉවරයි 20ක්. අපි පාඩම් දෙකක් කතා කරා. මොකද්ද අපිලක් වැසියෝ එකයි අපේ යහපැවැත්ම එකයි. මේ වගේ මීට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා මෝනින් ටෙස්ට් එක පිළිවෙලට ලස්සනට කරන්න. ඔයාලා දන්නවද ඊ අපිට හම්බුණා එහෙම අය. මේ වෙනකොට 34ම print අරගෙන అలවලා උත්තර ලියලා ලකුණු දාගත්තුවයි අපිට හම්බු. හැබැයි මම නම් කියන්නේ හැමෝම ලියන්න කියලා print out ගන්න. අපහසුතාව තියෙන අය අනිවාර්යෙන් අතින් ලියන්න. අපහසු තියෙන තා තියෙන අය අනිවාර්යෙන්ම අතින් ලියන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. print out ගන්න එක අත්‍යවශ්‍ය නෙවෙයි. හැබැයි සතියකට සැරයක් මම මේ දාන්නේ වනම් print out එකක් ගන්න පුළුවන් නම් හොඳයි. මේ විදිහට හැමදාම මම ඔයාලට මේ කොළ තුනයි
පිටු පහක් වුණාට කොළ තුනයි මේ මම print out එකක් අරන් තියෙන්නේ හොඳට මතක තියාගන්න මේ විදිහේ හැම සතියෙම සතියට අපි ලබන සතියේක සඳුදා විතර වෙනකොට දාන්න ලබන සතියේ බ්‍රහස්පතින්දා මේ කොළ තුන සඳුදා විතර වෙනකොට දාන්න පුළුවන් වුණොත් ඊටත් කලින් දාන්න හරිද ඊටත් කලින් දාන්න නම් අනිවාර්යයෙන්ම එතකොට එක print out එකයින අරගන්නේ පරිසරයේ ප්‍රශ්න 40 ගත්තා පිටු දෙක කොළ දෙක එතකොට ඡේදයේ ප්‍රශ්න ගත්තා ඊළඟට අපි ගණිත උභවිතායක ගත්තා එක පිටු තේරුණා එතකොට මාස ඉවර වෙනකොට මෙන්න මේ වගේ ලස්සනට මේ ටික එකතු කරලා හදාගන්න අපි බලමු මේ අපේ මාසික කුල දරණේ වගේ ශිෂ්‍යත්වයට කොච්චර එයිද කියලා මම ඔප්පු කරලා පෙන්නනවා ඔයාලට අපි මෝනින් ටෙස්ට් වලයි මේ මාසික කරන්නේ වගේ පරිසරයේ ප්‍රශ්න 30ම කොහොම හරි දාන්න ඊසරේ අපි එහෙම කරලා තියෙනවා කරා ගිය අවුරුද්දෙත් අපි මේ වගේම ප්‍රශ්න පත්‍ර 600ක් ප්‍රශ්න 600කට එහා දැම්ම ගිය පාර ආයට ඉතින් මේ පාර ආයටත් ඔන්න ඒ වැඩේ දිගටම කරගෙන යනවා ඔයාලා මාත් එක්ක එකතු වෙන සියලු දෙනාටම ආයෙත් මම කියන්නේ ටිකක් වැඩ කරන්න ඕනේ ලස්සනට පිළිවෙල. එහෙමයි විතරයි මාත් එක්ක ඉන්න පුළුවන්. දන්නවා අයියලා අක්කලා හැමෝම මේ ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා. බලන්නකෝ දැන් මම ඔයාලට මෝනින් ටෙස්ට් එක වැරද්දුවාද එක දිගට දවස් 35ක් ජූනි 5 වෙනිදා පටන් ගත්තා. टेलीग्राम में के हारियाँ टम हाये तो दार पासने नेवेत्तु अध माँगे का सतीया पात ने इतना बड़ी दान ने वा कोहमत लास्सन द पीले वाले टक करान नापी कोच्चे न महान सिवन वाले ये ना इतना वड़ा हो यार महान सिवन ने लोकुला कुना खोदला कुना गाने टेकरा वटे ये ना गानी मारे माँगे स्कूले टेंडे टेकरा ඇකිරාව වටේට ඉන්නවා මෙතන ගොඩක් අය ඉන්නේ ඇකිරාව සෙන්ට්‍රල් එකටවත් එන්න බලන්න එතකොට 6 වසර ඉඳන් 11 වසර වෙනකන් අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් ඉන්දියාව වැඩ කරන්න පුළුවන් හරි හොඳයි එහෙනම් අපි යමු විභවයතා ප්‍රශ්න පහට දැන් ගන්න ඔයාලා අද අර 8 වෙනිදා කියලා මම දිනේ දාලා තියෙන්නේ අන්න ඒ ටික ගන්න 8 වෙනිදා කියලා දිනේ දාලා තියෙන ටික ගන්න මෙන්න මේක शिष्यत्वे ගත්තා මම මේක තමයි අපි දැන් ඊළඟට කතා කරන්නේ දෙවෙනි වටේට ගන්න හැමෝම එහෙනම් මේ ප්‍රශ්න පත්‍රයේ මේක අපි කතා කරමු ඡේද ප්‍රශ්න බලන්න ඡේද ප්‍රශ්නය ඔයාලට මම එදා කරානේ අර අම්මලා තාත්තලා හිටපු දවසේ මේ වගේම එකක් ඇවිල්ලා තිබ්බ ශිෂ්‍යත්වයට පහු ගියා වුණා ඉතින් ඡේද ප්‍රශ්නේ කොයි තැනින් එනවද කියලා අපි දන්නේ නැති නිසා හැබැයි උත්තර ලියනකොට හරියට ලස්සනට පිළිවෙලට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕනේ මේ වගේ අපුරක්වත් වැරදුනොත් අකුරු දෙන්න බැරි බව ඔයාලා හොඳටම දන්න. ඒ නිසා අපි ඔන්න පහත ඡේදයේ කියවා පහත ඡේදයේ කියවා අත්‍යන්ත ප්‍රශ්න වලට හොඳට මතක තියාගන්න මේකේ ඔයාලා ගොඩක් අය වරද්දාගන්නේ මේ ඡේදයේ කියවලා අසා තියෙන ප්‍රශ්න වලට විතරයි ඡේදයෙන් උත්තර ලියන්න ඕනේ. හරි බලමු අපි ඔයාලගේ උත්තර හරිද කියලා. පළවෙනි එක මෙම ඡේදයෙන් කියවෙන්නේ කුමක්? ඕම් බලන්නකො. නොවැති ජලයේ 97% දුනු මිශ්‍ර වූ ජලය. ඔයාලගේ උත්තරේ ලියලා එවන්න බලන්න මට. ආ උත්තරේ ලියලා එවන්න නැහැ දැන් උත්තරේ ලියලා එවනකොට ඉතින් අර සිංහල අකුරු වලින් ලියලා එවුවාම තමා නේද අපිට හරිද කියලා බලන්න පුළුවන්. කමක් නැහැ. සිංහල අකුරු ෆොන්ට් එක දාගෙන පුළුවන් අය හෙමවන්න නැත්නම් අනිත් විදියට හරි කමක් නැහැ මම වචන දිහා බලලා ලකුණ දෙන්න. ඊට පස්සේ මේක දිනවා ශාක වැඩිවීමට මිනිසාට ජලයේ වෙනසක් සිදු නොවන අතර ජල දෝෂනේ අපේ 6 වසර තුන්වෙනි පාඩමේ 6 වසරට ආපුවාම විද්‍යාව 6 වසර තුන්වෙනි පාඩම මේ 6 වසර තුන්වෙනි පාඩම 6 වසරේ තියෙනවා විද්‍යාව තුන්වෙනි පාඩම දෙලින්ම ජලයේ ගැන තියෙනවා අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවා ඔන්න මේ ජූලි මාසේ මාත් එක්ක ඉන්න අයට තව විශේෂ අවස්ථාවක් තියෙනවා ශිෂ්‍යත්වයේ ලිව්වන් පස්සේ ඉදිට අපි ලස්සන වැඩසටහනක් කරනවා ශිෂ්‍යත්වයේ ලිව්වන් පස්සේ
සිස්සත් ඔන්න ජලය ගැන කියලා එවලා තියෙනවා ජලය ගැන කිව්වම ලකුණු දෙන්නේ නැහැ මාති ජලය ගැන කිව්වම මාති තවත් දෙයක ලියන්න ඕනේ ජලය අර පිරිවැස්මෙන් භාවිතය පිළිබඳව කියන්න උත්තරය ජලය ජලය අර පිරිවැස්මෙන් භාවිතය ජලය 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 අර පිරිවැස්මෙන් භාවිතය ජලය අර පිරිවැස් භාවිතාව භාවිත කිරීම භාවිත කිරීම පිළිබඳව හරි දෙවැනි එක විවිධ පාරිසරික විනාශයන් නිසා සිදුවන හානි දෙක ඔන්න මේකේ හානි දෙක ලස්සන කියලා තියෙනවා මේ හානි දෙක විවිධ පාරිසරික විනාශයන් නිසා ජල මුල්පත් සිඳී යාම හරියට ලියන්න ඕනේ ඈ ඔයාලා ඡේදයක දිහා බලලා ලියනවා මේ මෙහෙම මට පුළුවන් නම් කියන්නකෝ මෙහෙම ලිව්වම වැරද්ද මොකද කියලා ජල මුල්පත් ජල මට අකුරු වැරදුනා ජල කොහොමද ලියන්නේ වැරද්ද පුළුවන් නම් මට ටක් ගන්න ලියලා එවන ජල මුල්පත් ජල මුල්පත් ජල පත් සිඳියාම මට වැරද්ද මේක ලියලා එවන්න බලන්න හා ඉක්මන ජල උල්පත් මෙතන අල්ලා යන්නේ ජල උල්පත් සිඳියාම ජල උල්පත් සිඳියාම ඔන්නෝම ලියපුවාම වැරද්ද මොකද්ද කියලා ලියලා එවන්න බලන්න ඕම් මට යොනව උත්තර ජල උල්පත් සිඳියාම කියලා මම ලියපුවාම ඒකේ වැරද්ද තමා ඒකේ වැරද්ද තමා ඔව් මොකද්ද ඔව් අකුරු වැරදිච්ච තැන් ආ ශෝකේලා ඔයාලා ලියලා ඉවලා තියා ඉන්නවා ජල උල්පත් සිඳියා උන් ආයසරයක් මම ලියන හොඳට බලවගන්න ජල උල්පත් සිඳියා හරිද ජල ජල මගේ අකුරු වල වැරදිත් ඔයලා එවනවද මන් දන්නේ එහෙම නෙවෙයි අකුරක් වැරදි ඒ අකුර මං සිඳියාම ජල උල්පත් සිඳියාම සිඳියාම ජල උල්පත් සිඳියාම ජල උල්පත් සිඳියාම බලන්නකෝ මේ මෙතන තමා වැරදුනේ බලන්න මම ලියනකොට මම වරද්දලා ලියුවේ මම වරද්දලා ලියුවේ මෙන්න මෙතන මොකක්ද ගන්නවද වැරද්දුවේ මම මේ සිඳි කියන එකේ තියෙනවා මොන අකුරද සංඤක ඔයාලා ලියන්න ලියන පොතේ සංඤක අකුරු පහ ඔයාලා ලියන්න පොතේ සංඤක අකුරු පහක් තියෙනවා සංඤක අකුරු පහක් තියෙනවා සංඤක අකුරු පහ ලියන්න බලන්න සංඤක අකුරු පහ ලියා ගන්න ඕනේ ග ච ද ද බ ග ච ද ද බ සංඤක අකුරු පහ සංඤක අකුරු පහ ලියා ගන්න සංඤක අකුරු පහ ද සංඤක අකුරු පහ ලියන්න. හරි. ඒක දෙවැනි එක ලකුණ හම්බෙන්නේ ගංගා වියලීයා. ඕම් බලන්න එක නෑ. මේකෙන් වැරද්ද කියන්න බලන්න ආමට. ගංගා වියලීයාම. ආ වැරද්ද කියලා එවන්න බලන්න. ගංගා වියලීයාම. ගංගා වියලීයාම ගංගා වියලීයාම බලමු අපි එවලා තියනවාද කියලා ගංගා වියලීයාම
ගංගා වියලියාම ගංගා වියලියාම අන්නහරි ගංගා වියලියාම අන්නහරි මුර්ධජ ලී ආලියලන ලස්සන ලයන්න මුර්ධජ වෙන්න ඕනි ෂෝක ආන්දේම තම ලීය කෝර වැරදි වියලීනේ හොඳයි එනිසා මතක තියාගන්න දරුවනේ එක අකුරක්වත් වැරදෙන්න දෙන්නේ නැතුව හරියට ලස්සනට පිළිවෙල ලියන්න ඕනි කියලා මම මේ මතක් කරන්නේ ටීචර්ගෙන් ඡේද අරගෙන ගුරුවරුන් පොතෙන් ඡේද අරගෙන මොකද ඇත්තටම මම සිංහල හරියටම චූටි අකුර පවා ඒක අපි අර ලියනකොට හදිස්සියේ ලියනකොට අපි ඒවා ගැන වැඩි බලන්නේ නැහැ හිතන්නේ නේද මම අකුර ලියනකොට අපේ බබාලා කියන ඔය අකුර ලිව වැරදි කියන उत्तर नोनो मिश्र वो चाले तुम्हें ये उत्तर ये नोनो मिश्र वो चाले नो नो मिश्र वो चाले ये नोनो मिश्र वो चाले ये नोनो मिश्र वो चाले ये पीरिसिदु यान नट वाले हम लोग मदानना वां आपीरिसिदु पीरिसिदु यान नट जले එකට අපි කියනවා භෞතික අවස්ථා මේවා මෙහෙම නැති වුණාට කමන්නේ ඔයාලා දන්නේ පිටින් බලපුවාම තියෙන අවස්ථා වලට කියනවා භෞතික අවස්ථා මොනවද දන්නවද තුන් දෙනා එකක් තමයි අයිස් ඝන විදිහට තියෙන අයිස් ඝන විදිහට ලියනවා මාර්කට් දෙක ජලය තියෙනවා අපි ඒකට කියන්නේ බීමට ගන්න ද්‍රව විදිහ තුන ජල වාෂ්ප තියෙන මාලේ කියලා කියනවා රත්තරල යනකොට අන්න වායු අවස්ථා හරිද ඔන්න ජලයේක අවස්ථා ඒක තමයි භෞතික අවස්ථා ඊළඟට ගත්තොනේ ජලයේ තව අවස්ථාවක් අපි කතා කරනවා ඒකත් ඔයාලා දන්නවා ජලයේ තව අවස්ථාවක් කතා කරනවා පරදීය නිරිදීය භෞමික කියලා ඒක අපි කතා කරන්නේ ලවණතාවයේ අනුව හරිද මේක අංක එක නම් මම මේක මෙතන අංක දෙක කියලා දාන්නම් ලවණතාවයේ අනු දුනු තියෙන ප්‍රමාණය අනු එතන බෙදනවා අපි තුන් දෙනෙකුට 1 2 3 දාලා මම කියන්නම් 1 දන්නවා හරදිය ඔයාලට චූටි වැඩක් දෙනවා වරහන් ඇතුලේ මට ලියලා එවන්න ඕනේ 1 2 3 දාලා හරදියට උදාහරණයක් 2 මිරිදියට උදාහරණයක් 2 ලියලා එවන්න මට 3 කිවුල්දිය කිවුල්දිය අන්නේ උදාහරණ තුන මට කියලා එවන්න බා. හරදිය, මිරිදිය, කිවුල්දිය පිළිවෙලට එවන්න ඕනේ. 1 2 3 දාලා හරදිය, මිරිදිය, කිවුල්දිය කියන අවස්ථා තුනට උදාහරණ තුනක් එවන්න. ඔන්න මං චුට්ටකට මෙතනින් ගිහිල්ලා ඔයාලට මම පෙන්නන්නම්. මට මේ පෙන්නන්න ලෑස්ති කියලා බලන්න. මෙතකම මට එවන්නකෝ. හරදිය, මිරිදිය, කිවුල්දිය මංගාව තියෙනවා ඔයාලා දන්නවද එක වසරේ ඉඳන් මල්ලක තියෙන ඔක්කොම පොත් සෙට් එක එක වසරේ ඉඳන් ඔක්කොම පොත් සෙට් එක ඕනනම් මම පෙන්නන්න පහ වසර පොත් තියෙනවා පහ වසර පොත් වල එක පොතක් අරන් පෙන්නන්න ඔයාලට මොකද්ද ඕනේ පරිසරයේ පොත් පරිසරයේ කියන්නේ අර මේ ඉන්න බුද්ධ ධර්මයේ සිංහල කියවීම පොත ඔන්න මම සිංහල කියවීම පොත ගන්නම් අදිසියක් කොන බර පාසේදී සිංහල කියවීම ඕ
බලන්න. සියලුම එක වසරේ සිට 13 වසර දක්වා කොහොම තියෙනවා මේ වගේ ස්මාර්ට් වෝච් එකේදී. ඕම් බලන්න. මතක් වෙනවද? හරි. ඊළඟට මම ගන්නවා මට ඕනේ මේක නෙවෙයි. මට ඕනේ 6 වසර. 6 වසර. ඉංග්‍රීසි මාධ්‍ය පොත් සෙට් එකේ විද්‍යාව පොත. එතකොට අපි යනවා තුන්වෙනි පාඩමට. මම මේ තුන්වෙනි පාඩමට කී කියලා බලන්න මම මේ මොකද කරන්න හදන්නේ කියලා. ඔන්න තුන්වෙනි පාඩමේ අපි කතා කරන්නේ දරුවනේ ජලය ගැන. හරිද? තුන්වෙනි පාඩමේ ජලය ගැන. අපිට විද්‍යාව හරි ලස්සනයි. ඉස්සරහට අපිට හම් වෙනවා අපි කතා කරනකොට බලමුක. මේක තියෙනවා පරීක්ෂණ කරලා බලන්න. ක්‍රියාකාරකම් ඔයාලම කුංචි පද්දිවල කරා වගේ නෙවෙයි ඊට වඩා ලස්සන ක්‍රියාකාරකම් තියෙනවා ජලයේ අවස්ථා ටික. ඔන්න බලන්න මම ගත්ත ජලයේ අවස්ථා ටික. මේ තියෙන්නේ ජලයේ අවස්ථා ටික. අපි පරික්කකෑරුම් නලයකට අරගෙන ජලයේ අවස්ථා ටික ඒකලා අපි රත් කරලා බලනවා. මේ රත් කරන්න ඕනේ උපකරණ ටිකේම ඔක්කොම මල්ලඟ තියෙනවා. අල්ලන්න ඕනේ උපකරණ රත් කරන්න ඕනේ උපකරණ මොනවද කියලා ජංගම විද්‍යාගාරයක් තියෙනවා මල්ලඟ. එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් විද්‍යාගාරයක් තියෙනවා. හරි. ඔයාලා මේ රූපය අඳගන්න ඕනේ අර ජලයේ අවස්ථා ටික විතරක් ලියාගන්න. ජලයේ අවස්ථා ටික විතරක් ලියාගන්න. මට එවන්න මැසේජ් එකකින් ගොඩක් අයවල තියෙනවා පේනවා. ඔන්න මම බලන්නම් ගිහලා. ආ, ඔය තියෙන්නේ නේ. කරදිය, මුහුද, මිරිදිය, ගංගා ජලය, කිවුල්දිය, 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 කිවුල්දිය නෙවෙයි. ඔව්. කරදිය, මිරිදිය. ඔය ඊළඟ එක කිවුල් කිව්වම රලිදි කිවුල නෙවෙයි මෙතන පුතේ. ඔව්. කලපු ජලය. සෙලකයිසු මෙවල තියෙනවා හරියට. මුහුදු ජලය, වැව් ජලය, කලපු ජලය. කිවුල් කියලා කිව්වම ලිං වතුර කියන එක ගන්න එපා දරුවනේ. අපි අම්මලා තාත්තලා නම් කියනවා කිවුල් වතුර කියලා. කරදිය, මිරිදිය, කිවුල්දිය කියලා අපි කියන්නේ කලපු ජලයට. අර නන්දි කඩාල් කලපුව මතකයිනේ නේද? ප්‍රභාකරම් මහත්තයාගේ බෙල්ල කපපු කලපුව. මහත්තයා කියලා කියමු අපි. එතන උනත් නේද? යා. ආමේ බලන්න. මේ ඊට පස්සේ අපි කතා කරනවා පවතින අවස්ථා. මේ බලන්න. මම ලස්සන සටහනක් කරන් පෙන්නන්න හදන්නේ වල. ඇත්තටම අපි ඊළඟට කතා කරමු කිහිල්ලා. කොහෙද ඒව තියෙන්නේ? කොහෙද ඒව තියෙන්නේ? විද්‍යාගාරයේදී වර්ග තුනම ඉගෙන ගත්තා වගේම විද්‍යාගාරයේ වර්ග තුනම ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ගිහින් චෙක් කරලා බලනවා. ඔව් ඇත්ත තමා අපිට මේ වගේ තැන්වලදී හම්බෙන. අපිට මේ වගේ තැන්වලදී හම්බෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒක ලියන්න අයිස් කියලා.
ඔන්න මං group එකට දැම්මා වැඩි විස්තර බලා ගන්න පුළුවන් අපේ පන්තියට ගුවාම ඔන්න ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ කරගන්න බැරි වුණු සියල්ලම පසුව ඔබට නිදහසේ බලන්න පුළුවන් අවස්ථාව එනම් හරියට ඈ ඔන්න ඡේදයට ආපෞසරයක් මං උත්තර කියාගෙන යනවා ඡේදයට ආපෞසරයක් මං උත්තර කියාගෙන යනවා බලන්න ඡේදය ඡේදේ ලකුණු 5යිසක ලකුණු 5ක්නේ ලකුණු 6ක් හම්බෙනවා ඈ ඡේදේ ලකුණු 6 බලා ගන්න ඔන්න මෙම ඡේදයෙන් කියවෙන්නේ කුමක් පිළිබඳව ජලය අර පරිමස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජලය අර පරිමස්මෙන් භාවිත කිරීම පිළිබඳව ඊළඟට විවිධ පාරිසරික විනාශයන් නිසා සිදුවන හානි දෙක ජල උල්පත් සිදී යාමයි ගංගා වියලී යාමයි සිදී යාමේදී සංජක වියලී කියති මුර්ධජ ලුණු මිශ්‍ර වූ ජලයේ ලොව ජලයේ වැඩි ප්‍රමාණයක් 97ක් තියෙන කරන පිරිසිදු කියන එකේ අපිරිසිදු ආයිස් එතන ලකුණු 6ක් ඔයාලා ලකුණු 6 කීයද කියලා දාගන්න. එහෙනම් මම මේකෙදි මතක් කරා සංයක අකුරු පහක් තියෙනවා. ජලයේ අවස්ථා කීපයක් අපි කතා කරනවා. ඒ වගේම මුර්ධජ අකුරු ලියනකොට කල්පනාවෙන් ලියන්න, උත්තරේ ලියනකොට ඡේද වචන ඡේදයෙන්ම අරගෙන උත්තර ලියන්න. අපි යමු එහෙනම් ගණිත ගැටලු නැත්නම් විභවීයතාව කියලා මම මේකෙදි කියනවා. විභවීයතාව මට ඕනේ ඔයාලට ඔය සංඛ්‍යා වර්ග කියලා දෙන්න භාග ඝන විසඳන්නේ ඒව නෙවෙයි පොඩ්ඩක් ඔයාලව හිතන විදිය හිතන පතන විදිය කොහොමද මේ වගේ දැනගදී උත්තර ගන්නෙ ආන් මේ වෙදී කියලා දෙන්නයි හදන්නේ රයිට් එහෙනම් මම යනවා ඔන්න පයිසර කාලේ ඩීටලා වගේ බ්ලැක් බෝඩ් එකකට මයි යන්නම් කළු බෝඩ් එකකට ගියපුවාම අපිට ගණන් හදන්න පුළුවන් මම මේ ගණන් ටික ගණිත ගැටලු ටික වෙන් කරලා ගන්නවා අරගෙන හරිද මේ ගැටලු ටික මම වෙන් කරලා අරගන්නවා අරගෙන අන්න දැන් ඊළඟ අපි විසඳගෙන යමු ඔයාලා මේ වෙනකොට උත්තර හදලා ඇති ඒ නිසා මට ගණිත ගැටලු පහේ උත්තර ටික එවන්න ගණිත ගැටලු පහේ උත්තර ටික එවන්න මෙන්න පළවෙනි පළවෙනි එක අංක එක මේ බලන්නකෝ පළවෙනි එක අහනවා ක්‍රීඩා පිටියක් පිරිසුදු කිරීමට 4 දිනෙකට දින 20ක් ක්‍රීඩා පිටියක් තියෙනවා 4 දිනෙකට හරිද දින 20ක් කියන්නේ ඒ නිසා අපි මෙතන කියනවා මිනිස් දින නැත්නම් අපි ධර්ම ළමයි වැඩ කරක් තමයි මිනිස් දින ගණන මිනිස්සු විසින් වැඩ කළ දින ගණන 80 මේ වැඩේ එක්කෙනෙක් කරොත් එහෙම දවස් 80ක් යනවා 4 දෙනෙක් කරනකොට දවස් 20යි එක්කෙනෙක් කරනකොට දවස් 80යි එහෙනම් 80ක් වැඩ ප්‍රමාණයක් තියෙනවා දින 5කදී නම් 85 වෙනවා එතකොට අවශ්‍ය ප්‍රමාණය 1යි 5යි 3යි 6යි උත්තරය 16 එසා පළවෙනි එකට උත්තරය 16 පළවෙනි එකට උත්තරය 16 කියන කතුවය හරි ඔබට ලකුණු 2.5ක් ලැබෙනවා පළවෙනි එකට උත්තරය 16 නැත්නම් ගණිතයේ මේ කොටසට ආවා නම් දෙවෙනි පේපර් එකට ආවා නම් මේකට ලකුණු 2ක් විතර හම්බ වෙනවා අදා ගන්න මිනිස්සු මිනිස්සු ගණන ළමයි ගණන 4යි දින 20 හරිද එක්කෙනෙක් කරා නම් 80ක් කියලා 4 දෙනෙක් කරා නම් 20යි 5 දෙනෙක් කරා නම් යන්නේ මේක ඇත්තටම ඔයාලට ගණිතයේදී හම් වෙනවනේ ගුණ කිරීම 4 වරක් 20 80යි 5 වරක් නම් 16 80 5 වරක් 16 80 එනිසා උත්තරය මෙන්න මෙයයි ඔන්න උත්තරේ ගන්නවා ඔන්න පළවෙනි එකම විසඳලා තියෙනවා අපි යම් දෙවෙනියට දෙවෙනි ගැටලුව අපි යම් දෙවෙනි ගැටලුවට දෙවෙනි ගැටලුව මම මේක හදන්න ස්ථාන 6කින් කපන ලද රබර් පටිය ස්ථාන 6කින් කපනවලු රබර් පටිය මේ රබර් පටියක් තියෙනවා
ඔය රබර් පටිය ස්ථාන 6කින් 1යි 2යි 3යි 4යි 5යි 6කින් කපන රබර් පටිය රබර් පටිය ඔයාලා චූටි වැඩක් කරනවා මෙතන හරිද මොකද දන්නවද කරන්නේ 6කින් කපුවාම කොටස් 6යි කියලා හිතන්න නෑ 6කින් කපුවාම දැන් 6කින් ගැපුවා නම් මීටර් 4ේ කොටස් එනවා 7ක් මේ බලන්න 4ක් මීටර් 4ක් මීටර් 4ක් මීටර් 4ක් මීටර් තබන ස්ථාන 6යි ඒ නිසා 4ක් මීටර් වරක් 7 උත්තරය 28යි මීටර් උත්තරය 28යි මීටර් රබර් පටිය කපන ස්ථාන කැපුම් ස්ථාන මම මෙතන ගෙනල්ලා වුණා ඕ කපනවා කියලා පෙන්නන කපන ස්ථාන හරිද කපන ස්ථාන 7ක් 6ක් තියෙනවා පළවෙනි කැපුම දෙවෙනි කැපුම තුන්වෙනි කැපුම හතරවෙනි පස්වෙනි හයවෙනි කැපුම හරි එහෙනම් ඔන්න දෙවෙනි එකත් හරි දෙවෙනි ගැටලුව ආයෙත් මම ලියන්න උත්තරයේ දෙවෙනි එක නිසා ඔන්න හිතන්න පුරුදු කරන්න මේ හදන්නේ විභව්‍යතාවය කියන්නේ මෙහෙම ඔයාලා ආයෙ වශයෙන් උපදාපුවාම අපිට විද්‍යාව ගන්නන්න පහසුවක් කරගන්න හදන්නේ අම්මලා තාත්තලා දන්නවා රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියලා විද්‍යාවේ ගොඩවල් දෙකක් තියෙනවා ඒක අමාරු කරගන්නවා මොලේ වාලා මේවා ගැන හිතුවේ නැත්තම් එහෙනම් මෙන්න උත්තරය දෙකට උත්තරය දෙකට උත්තරය 28 කියන්නේ 1 right තුන්වෙනි එකට යමු තුන්වෙනි එක ගමන කී අපි අඳිමු ගමන ගමනට අපි අඳිමු පාර ඔන්න පාරක් තියෙනවා පාර තමයි යාවේ ගමන මේ ගමන කී 9 න් 2ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඔන්න මම දාගන්න 1 2 3 4 5 6 7 8 9 9න් 2ක් යනවා පා ගමන 9න් 2ක් මෙන්න මම 9න් 2ක් ඔන්න ගියා පා ගමන 9න් 2ක් ඊට පස්සේ 9න් 5ක් බසේ යන ඊළඟට මම දාගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 9න් 5ක් කියන්නේ බසේ ඔතන දැන් බසේ ඉතිරි දුර කිලෝමීටර් 8 යන්නේ වල් බලෙන්න බෑ වල් හොඳට වෙලාව තියෙනවා ගණන් හදන්න පටවලේ පාවිච්චි කරන්න මේක කියලා දෙන්න ත්‍රිවිල් එක බලන්නකො ත්‍රිවිල් ත්‍රිවිලරය ත්‍රිවිල් එකෙන් ගිහිල්ලා තියෙන්නේ කිලෝමීටර් 8ක් අපි අර කොටස් ගත්තොත් 9න් 2යි 9න් 5යි 9න් 2ක් තමයි මෙතන 9න් 2යි 7යි ඉතුරු වෙන්නේ 9න් 2ක් 9න් 2ක් ත්‍රිවිල් එකේ එනම් වලට මේක ක්‍රම දෙකකට හැදුවේ යකි එකක් තමයි මෙන්න මේ එක කොටසක් කිලෝමීටර් 4යි එක කොටසක් කිලෝමීටර් 4යි එනම් එක කොටසක් කිලෝමීටර් 4යි නම් බසයෙන් ගිය දුර අහන්න බසයෙන් ගිහිල්ලා තියෙනවා කිලෝමීටර් 4යි කොටස් කිලෝමීටර් 4යි කොටස් 5 උත්තරය 4 වරක් 5 20යි කිලෝමීටර් ඔන්න අපිට විනාඩියක් ගියේ නෑ ඔක හදලා ඉවර කරා. හැබැයි ලියලා කරලා ඔක්කොම කරලා මම හෙදු. හරි. ඔන්න ලියා ගන්න ඕනේ මම මේ පහේම ෆොටෝ පහක් ඔයාලට එවන්නම්. ඊළඟට යමු පෙළක සිටි ළමුන් 25 මම මේ ඉදා කියලා දුන්නේ. අතර සිට දක්වා ඔක්කොම කියලා දුන්නා. දරුවෝ මම අඳින්න යන්නේ නෑ. ඔයාලා එහෙම කරනවා සමහර වෙලාවට මේ ඔක්කොම ඉන්නවා කියන්න 25ක් මේ තියන මෙතන 25 දෙනෙක් ඉන්නේ මුළු ගණන 25 දෙනයි ඒකෙන් 8ක් 10ක් 8ක් 12ක් අතර එතකොට 8 වෙනියා 8ක් 12ක් අතර කිව්වහම ඒ දෙක ගන්න හැකියිදා මම කියලා දුන්නා ඒ දෙක ගන්න නැත්තම් මෙතන ඉතුරු වෙන්නේ 9 වෙනියයි 10 වෙනියයි 11 වෙනිය ආ මේ තුන්දෙනා පෙළියෙන් ඉවතට යනවා ඔන්න ඉවතට ගිය පුගලන ඉවතට ගිය ලමුන් ගලන 3යි මුළු ලමුන් ගලන 23 25යි නම් අටතරයි 9යි 8 ගන්නෙත් නැහැ 12 ගන්නෙත් නැහැ උත්තරය 22යි ඒ නිසා කීයටද 4 වෙනි ප්‍රශ්නයට උත්තරය 1 තුන්වෙනි එකට මම උත්තරේ අංක දෙන්නේ නැහැ නේද තුන්වෙනි එකට උත්තරය තුන්වෙනි ප්‍රශ්නයට උත්තරය 20 කිලෝමීටර් කියන්නේ 2යි. හරි. පස්සෙන් එක බය වෙන්න එපා මේ මම පහම දාන්න බෑ. පහම ඔයාලට බලන්න දානවා.
ඉඩමක් තියනවලු ඉඩමක් තියනවලු ඉඩම නිසා මං කොළ පාටින් අදින්නම් ඉඩමේ ඉඩමේ හරියටට කියන්නේ භාගය ඔන්න භාගයක කුරුඳු වදා කරලලු භාගයක කුරුඳු වදා කරලලු ඉතිරියෙන් හතරෙන් තුනක් අපි එහෙනම් ඉතුරු වෙන්න හතරකට බෙදලා හරිද හතරෙන් තුනක් හතරෙන් තුනක් මොනවද රබ හතරෙන් තුනක් රබ හතරෙන් තුනක් හතරකින් තුනක් දැන් ඔයාලට තේරෙනවා ඉතිරි වල ප්‍රමාණය හතරකින් එකක් විතර ඉතුරුනේ හතරකින් එකක් අර භාගයෙන් හතරෙන් එකක් ඉතිරි ඇති බර්ජස් 30ක නිවසා මෙතන කියනවා බර්ජස් 30යි කියලා මේක තමයි ආ නිවසාදලා දැන් බබෝ ඔයාලට කේක ක්‍රමවලට මේක හදන්න පුළුවන් නේ මේ ගොඩ දෙකට බෙදුවනි ආයෙත් ඕනනම් පුළුවන් මේ ගොඩ වලකේ ක්‍රම පාවිච්චි කරන්න මම දන්නවා මම නැකලා තියනවනේ ඉතින් අපේ කිදෙට්ටක් එනවනේ බබාලා ගොඩක් අය ඔය වගේ ගැටලු විසඳන්න එයාලා ගාවට ගිහලා මම බලනකොට ඉතින් එකක් 30යි නං තිහේ ගොඩවල් මේ තිහේ ගොඩවල් ඔක්කොම තියෙනවා මම වෙන පාඩක කියන්න තිහේ ගොඩවල් 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි තිහේ ගොඩවල් 8ක් තිහේ ගොඩවල් 8ක් තියෙනවා නේ තිහේ ගොඩවල් 8ක් උත්තරේ 240 එහෙම ගන්නත් පුළුවන් නැත්නම් බලන්න මේ කැල්ල 30යි නම් 30යි 60යි 90යි 120යි මෙන්න මේ ගොඩ 120යි මෙතන 120යි භාගය මේ භාගෙත් 120යි දෙකම එකතු කරපුවාම 240 ඒත් උත්තරේ නෝ බර්චස් 240 මෙතනත් උත්තරේ නයි නිසා පහට උත්තරය තුන ඔන්න මම ගැටලු තුනම විසඳුවා මේ දැස් විසඳුම් තුන ඔයාලට ලැබෙන්න සලස්වනවා හරි ඔන්න මට ඔයාලා දෙනවා උත්තරය ඔව් 240යි අවසානෙකට ආසර් ඔය දෙපෙකේ ෆොටෝ එකක් අනිවාර්යෙන් දාන්න ෆොටෝ එකක් අනිවාර්යෙන් දාන්න ඈ හරි ඔන්න එහෙනම් පස්වෙනි ගැටලු හරි ඉක්මනට මම ෆොටෝ ටිකක් ගහගන්න කාම් ඉක්මනට ෆොටෝ ටිකක් ගහගන්න කාම් ඔයාලා ආයසරයක් චෙක් කරගන්න ලකුණු අපි දෙක ගානේ දාමු ඈ ලකුණු දෙක ගානේ දාගන්නකො ලකුණු දෙක ගානේ දාගන්න ලකුණු දෙක ගානේ දාගන්න ඉන්න මම ඉක්මනටම මේක ෆොටෝ ටික ගහලා දෙන්නම් ඔයාලට මම නම් ෆොටෝ ටික ගහලා දෙන්නම් පළවෙනි එක පස්වෙනි එකට තුන අරද බලා ගන්න පස්වෙනි එකට තුන හතරවෙනි එකට එක හතරවෙනි එකට එක අරද බලන්න තුන්වෙනියකට දෙක තුන්වෙනියකට දෙක තුන්වෙනියකට දෙක දෙවෙනියකට 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 උත්තරේ එක දෙවෙනියකට උත්තරේ එක දෙවෙනියකට උත්තරේ එක පළවෙනියකට උත්තරය පළවෙනියකට උත්තරය 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 පළවෙනියකට උත්තරය ඔව් මන් දන්න මේ නම්බරෙක නේ දාන්න ඕනේ හරි 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 මන් දන්න මන් දන්න හරි හරි අපි චොට්ටක් විතර ජූඩි කැමතිද මොනවා හරි අහන්න බලන්න ඊළඟ ටිකට යන්න කලින් හරි එහෙනම් ඔන්න අපි අපේ අලුත්ම අලුත් ලස්සන සින්දුවක් තියෙනවා
අලුත් මලුත් ලස්සන සින්දුවක් තියෙනවා එදා බැලුවට ඒක සම්පූර්ණයෙන් එදා හදලා තිබ්බේ නැහැ අද තමයි ඒක හදලා ඉවර කරලා තියෙන්නේ ඉක්මන ලකුණු හදාගන්න දැන් ඩග්ගල මට උත්තර එවන්න හා 3 වෙනි එකට උත්තර 10 මේක වැරෙවන්න උත්තර 10 මේවන්න මොකේද දන්නවද උත්තර 10 මේවන්න මට පැලෑඩියා ගස්සල්ලවට හරියාස පාඩමක් පාඩම් දෙකක් ඊළඟට මම දීලා දිනවා ඒ නිසා උත්තර ලියන්න ඩග්ගල බලන්න ඉන්න මං කියාගෙන 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 යනවා උත්තර ලියන්න ඩග්ගල බලාගෙන ඉන්න එවන්න මට උත්තර පැලෑඩියා ගස්සල්ලවට හරියට විනාඩි 3යි දෙන්නේ මේ විනාඩි 3 ඔයාලට ඔන්න කැමරා ඕෆ් කරගන්න කැමරා ඕෆ් කරගන්න ලස්සන සත්තු ටිකක් ඔන්න පෙන්වන්නේ මොකද අපිට දැන් පැලෑඩි සහ ගස්වැල්ලේ කතා කරන්න තියෙන්නේ ඔන්න අපි සාක ගැන සතුන් ගැන අදපු ලස්සනම ලස්සන වීඩියෝ එකක් මේක හදලා තියෙන්නේ කෙලින්ම අපේ අයියලා 10 වසර 11 වසර අයියලා විස්තර
සන්ධ්‍යා පෙහෙවරේ හදිදාගෙන හොයනව හතර වටේ කොරෝනා මේ ඇවිල්ලවද දෙන්නේ සූම් වලින් පාඩම් කොට ගන්නේ විභාගෙ ලියලා ඒ ප්ලස් නවයක් දාලා සයන්ස් ම කරමු කොයි ලෙවල් වලටත් දිදලා සෛල හැදෙන්නේ පටකෙන් නවයව දෙන්නේ පත්ත තියෙන්නේ අන්තිමේ අපිත් හැදෙන්නේ සෛල හැදෙන්නේ පටකෙන් නවයව දෙන්නේ පත්ත තියෙන්නේ අන්තිමේ අපිත් හැදෙන්නේ හරි හොඳයි එහෙනම් අපි යමු අපේ තුන්වෙනි පේපර් එකට ශා ලස්සනයි ඈ නදිජ 1 2 10 ඒවල තියෙන ලස්සන 2 3 3 1 2 2 3 1 2 3 3 1 2 2 3 1 අන්දන්නේ හරිද කියලා අපි බලමු පස්සේ සෙනුකත් ඒවල තියෙනවා සෙනුකත් ඒවල තියෙනවා හරි අපි ඔයාලගේ උත්තර ටික චෙක් කරලා බලමු තව වෙලාව ඉක්මනට ගිහල යන හින්දා මම ඩක් ගාලා ගන්නම් තුන්වෙනි පේපර් එක මත් තියෙනවා හතරක් තියෙනවා නේ මේක නම් මම ලිය ලිය ඉන්නේ ඔයාලා පුළුවන් තරම් ලියා ගන්න අපවට පරිසරය දැකිය හැකි වැලකි 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 පොල් පරා පැලෑටියක් ඉක්මනට ලියා ගන්න. ගිරි තිල්ල තමයි වැල. මොනල කුරුම්බිය කියන්නේ පැලෑටියක්. මේ ගිරි තිල්ල කියන්නේ කාල නියමයක් නැතුව කාල නියමයක් නැතුව හැදෙන මල් පිපෙනවා. ඕනෑම කාලයක මල් පිපෙනවා. ගිරි තිල්ල කියන්නේ වැලක් වගේ තියෙන්නේ. පොල් පරා පැලෑටියක් මොනල කුරුම්බිය පැලෑටියක් අක්ගාලා ලියා ගන්න. පාර්ශ්වික මුල් පීඩය දිශා ඇත්තටම බබෝ විද්‍යාවේ නම් මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මොකද දැන් ඔයාලට කියලා යන්න ඕනේ. අපි මුදුන් මුලක් තියෙන ගහකට තමයි බබෝ මුදුන් මුලක් තියෙන ගහකට අහගන්න උදේට නැත්තම් ඔයාලා පස්සේ ගියයි මෙන්න මේකට කියන්නේ මුදුන් මුලනේ මුදුන් මුල තියෙන ඉතිරි මුල් වලට තමයි මුදුන් මුල තියෙන ගහේ ඉතිරි මුල් වලට තමයි කියන්නේ බබෝ පාර්ශ්වික මුල් කියලා. මොකද මේක මම දන්න නිසා එන නිසා පස්සේ කියලා දෙනවා. හැබැයි මුල් ගහේ ගත්තහම තියෙන මුල් වලට කියන්නේ මුල් ගහේ තියෙන මුල් වලට කියන්නේ තන්තු මුල් ඔයාලට ශිෂ්‍යත්වයේදී මේකටත් වාර්ෂික මුල් කියන නිසා ඒකටත් වාර්ෂික මුල් කියන නිසා මේ දෙකට උත්තරය රට ඉදි මිරිස් වල තියෙන්නේ මිරිස් වගේ තියෙන්නේ කොහොඹ වල තියෙන්නේ කොහොඹ වල තියෙන්නේ මෙන්න මේ රට ඉදි වල තියෙන්නේ මුල් ගහේ වගේ මුල් එනිසා උත්තරය උත්තරය තුන උත්තරය තුන ඊළඟට වැටගෙයියාසා ඕකෙට් වල ඇති මුල් වර්ග පිළිවෙලින් වැටගෙයියාසා ඕකෙට් වල ඇති මුල් වර්ග පිළිවෙල වැටගෙයියා කියන්නේ කඳේ වෙන මුල් එතකොට යා වායු මුල් ඕකෙට් වල තියෙන්නේ වායව මුල් මම අතට වදින්න වැටගෙයියා කියන්නේ ගහ මෙන්න මෙහෙම මේ මෙහෙම ගහක් වැටගෙයියා කියන්නේ මොකක්ද වැටගෙයියා ගහේ කඳෙන් එන මුල් කඳෙන් එන මුල් රම්පේවත් මේ කඳෙන් එන මුල් වලට කියන්නේ පයිරු පයිරු ළමේ මතක තියාගන්න පයිරු රම්පේවල තමයි පයිරු රම්පේවල හරිද ඊළඟට මෙහෙම මතක තියාගන්න මේ ගහ දුක ගහනම් දුක ගහක් තමයි මං අලි කලින් කොහොමද කිව්වට දැන් දුක කිව්වට දුක 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 වලින් කියන්නේ කරු දුක කරු අකු දෙකයි අකු දෙකයි නුග කරු මතක තියාගන්න රම්පේ කයිරු රම්පේ කයිරු අකුරු තුනයි අකුරු තුනයි ඊළඟට ගහක පොල්ෙල්ලක මේ මෙහෙම අපි හදනවා ශාකය අපි ඒකට කියන්නේ ඕකි ලස්සන මලක් පිපෙන කෙනෙක් ඉන්නවා මල තමයි ඕකි දුන්නොම ලස්සන මලක් පිපෙන
ඕකිඩ් වල තියෙන්නේ ඕකිඩ් වල තියෙන්නේ වායව මුල් වායව මුල් ඕකිඩ් වායව ඒක මතක තියාගන්න වායු ගෝලයෙන් ජල වාෂ්ප උරා ගන්න වායු ගෝලයෙන් ජල වාෂ්ප උරා ගන්න ඈ මුල් ගැන මම මෙතන දවසක ගොඩක් කියලා දෙන්නම් ඊට වඩා ගොඩාක් ඒවා තියෙනවා පරු පෛරු වායුදර වායව වායුදර ආය මුල් වර්ගය තියෙනවා මේවා ඉරල ඉරල ගහේ මුල් එනවා මේ මෙහෙම ගිහිල්ලා මුල එනවා මේ මේ මුඩට එනවා ඉරල මුල් ඉරල මුල් ඉරල වල තියෙන්නේ වායුදර මුල් වායුදර මුල් ඉරල වායුදර හරිද ඕකින් වායව ඉරල වායුදර ආය කොහෙද මම ලිව්වේ කරු නුද රම්පේ කයු ඕ මුල් වර්ගටි ප්‍රබර් දිය කඳුරු අගුණ මී යන බීජ ව්‍යාප්ත වන ආකාරයේ පිළිවෙලින් උත්තරය 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 අපි අපු ප්‍රබර් පිපිරීම ප්‍රබර් පිපිරීම ප්‍රබර් පිපිරීම දිය කඳුරු ජලය අගුණ සුලන මී සතු හතර උත්තරය एक बीज या कहते बीज राशि या कहते भोग बिल्ली बिल्ली एक बीज या दहा भोग रा बीज राशि या नहीं उत्तर है नेल्ली पेर अलीगढ़ पेर बीज एकाए एकाए ये आगे एकाए एकाए पोमड़ कोस बड़ा बड़ा वैडी 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 एडी हटा गाना सां करल हटा गाना एडी हटा गाना वाट्टा का एडी मैं करल නම් තියාගෙන යන්න හරි බටු ඉඩි ඩබල ඩබල බටු ඩබල නේද බටු කරල්ලේ ආ ඒක තමයි බටු කරල්ලේ කියන්නේ ඩබල කරා කොමඩු ඉඩි කිපින්න ගෙඩි 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 කරල් කරල් ගෙඩි කරා එහෙනම් උත්තරය දෙක ගෙඩි කරල් නිසා උත්තරය දෙක වියලි ප්‍රදේශවල වැවෙන ශාකයක ලක්ෂණයක් වියලි ප්‍රදේශවල පොත්ත ශක්තිමත් කියලා බලන්න කොම් ගහේ කියලා බලන්න තේක ගහේ පොත්ත ශක්තිමත් තේ මැංගුස් මීවර වැනි ශාක පිළිවෙලින් තේ මැංගුස් මීවර කියන්නේ දෙත්තලා පිටුරෙලි යනකොට මෝටු දැන් යනකොට මේවා ඔක්කොම දැක ගන්න පුළුවන් ඒකදේශික ශාක ඇතුළත් ඒකදේශික ශාක ඇතුළත් ඒකදේශික හොර ඉම්බෝ විටියා නා උත්තරය අතන දෝතලු හොර නම් හරි දෝතලු හොර නම් හරි කොහොම වැරදි කොහොම වැරදි ඔස් එතන වැරදි එනිසා නමේ උත්තරේ එක අම ගමනාරං කෙසෙල් දෙල් අම නෙවෙයි කියන්නේ චෙන්තන් පෙරේරා මහතා චෙන්තන් පෙරේරා මහතා අයිවෝ ඩෙනිස් අභිමානීය වූ නවෝදේ වෙන චාටිත් අභිමානේ තම සීටිනා එල ජාතික අභිමානේ සීටිනා හරි ඔන්න මම එනං ප්‍රශ්න 10ටම උත්තර ටික ලියලා ඔයාලට එවනවා මෙන්න ප්‍රශ්න 10ට උත්තර ආයෙත් මම කියනවා වැල් ඉනිතිල්ල හරි දාගන්න රටෙහිදී තාල වර්ගයට අයිති ගස් ලියා ගන්න තාල වර්ගයට කියලා ලියන්න පයරුයි වායවයි පිපිරීම ජලයේ සුලඟ සතුන් නෙල්ලි පේර ගෙඩි කරල් පොත්ත ශක්තිමත් කොම් ගහේ වගේ තෙත්තලාපයේ ඉම්බෝ විටියා ෂෙල්ටන් පෙරේරා මහතා right ලකුණු දා ගන්න ඉක්මනට ලකුණු දා ගන්න ඉක්මනට ලකුණු දා ගන්න හරි බබෝ අහගන්න මං එනම් ඔයාලට WhatsApp group එකට උත්තර පත්‍රයේ ෆොටෝ එකක් දාන්නම් ඊළඟ එක WhatsApp group එකට උත්තර පත්‍රයේ ෆොටෝ එකක් දාන්නම්
ඔන්න බලා ගන්න අද දවසේ කරපු වැඩ ටික අද දවසේ ගොඩක් වැඩ අපි කරා අද දවස තුල කරපු වැඩ ටික නැවත බලා ගන්න අද පළවෙනි දවසේ ඉඳ මට මේ ෆෝන් එකට පොඩි බාධා කිරීම් ටිකක් කරනවා ඒ නිසා සමා වෙන්න ඕන විනාඩි 10ක් විතර අපිට ඒ නිසා ගියා මොකද හදිසි ඇඩ් කරන්න කියනවා ඉවරකුත් නැහැ නේද එහෙම ප්‍රශ්න තියෙනවානේ සමහර අය ඇඩ් වෙලා නැති අය ඉන්නවා ඒ වගේ ප්‍රශ්න ටක් ගාලා